ආයේ බොවරි. මේ මොහොතේ මුළු රටටම ඇඳෙන නීති ඒ COVID-19 හින්දා කොටින්ම කොරෝනා වෛරසය නිසා චීනයේ වුහාන් නගරේ ආරම්භ වෙලා ලංකාවේ ඔබේ නිවස ඉදිරි පිටටත් ඇවිල්ලා. මේ මොහොතේ මුළු රටටම ඉදිරි නීති ඒ COVID-19 හින්දා කොටින්ම කොරෝනා වෛරසය හින්දා චීනයේ වුහාන් නගරෙන් ආරම්භ වෙලා මුළු ලෝකෙටම පැතිරිලා ලංකාවටත් ඇවිල්ලා ඔබෙත් මගේ පළාතට දිස්ත්‍රික්කයට නිවස ආසන්නයට සමහර විට මගේ ඔබෙත් නිවස ආසන්නයටම ඇවිල්ලා මීළඟ උදුරු කවුද කියන එක කවුරුත් දන්නේ නැහැ. මෙවන් මොහොතකයි මම මගේ යුතුකම කාර්යභාරය කරන්නට ඉදිරිපත් වුණේ. ලෝකෙම වෛද්‍යවරු මේ සඳහා යොමුසුළු වෙනවා. වෛද්‍යවරයා ලෝකේ ඉහළම උසස්ම ගෞරවාන්විතම රැකියාව කරන කෙනා. ඒ වෛද්‍යවරයාව බිහි කළේ ගුරුවරයා. ඉතින් ඒ ගුරු භූමිකාව තුළ මම ගුරුවරේ වශයෙන් රට පුරා වසර 30කට ආසන්න කාලයක් උපකාරක පන්ති ශිෂ්‍යයෙ ගණිත විෂය උගන්වපු පියල් සෙනවිරත්න කියන ගුරුවරයා වශයෙන් ඔබට යමක් කියන්න තිබෙනවා. මේ දිනවල නිතර අත්සේ දීම හොඳම දෙයක්. අත්සෝදනට පෙර කොටින්ම නියපොතු කපලා ඉන්පස්සේ ඔය බොහෝ කියවෙන ආකාරවලට තත්පර 20ක් පමණ අත්සෝදාගෙන අමතක නොකර ඒ කරාමය පිරිසිදු කරන්න ඊළඟට එන කෙනාගේ සෞඛ්‍ය ගැන හිතා. ඒ වගේම මුඛ ආවරණයක් වැළඳ ගැනීම පිටතට යද්දී ඇඳිරි නීතිය නැති සෑම විටකම පිටතට යද්දී මුඛ ආවරණයක් මේ විදිහේ මුඛ ආවරණයක් වැළඳීම ඉතාම වැදගත්. මේ කම්බිය ඉහළට තියෙන ඒ කම්බිය නහයට නහය වටා හිටින විදිහට මුඛාවරණය. නමුත් මේ වගේ දේවල් ගන්නට මේ දවස්වල නැත්නම් ඉඳයි අඩුම ගානේ මේ වගේ මුඛාවරණයක් කොපැලද ගන්න. එහෙමත් නැතිනම් අර අපි දැක්කා පොලිම් වල ඉන්නවා කිසිම මුඛාවරණයක් නැතිව ඒ කිසිම මුඛාවරණයක් නැතිනම් අඩුම ගානේ මේ වගේ දෙයක්වත් භාවිතා කරන්න සමාජයේ මේ වගේ දෙයක් අවඥාවෙන් තොරව භාවිතා කරන්න කාටත් අවශ්‍ය විදිහට මාධ්‍ය වලින් ඒ ප්‍රචාරණ කටයුතු කරනවා නම් ඉතින් ඒ වගේම ඇඳිරි නීතිය සඳහා ඉන්ටර්වල් එකක් ලැබුණාම මාකට් එකට බැංකුවට පොදු ප්‍රවාහන සේවයේ ත්‍රිවිධ රටවල ගමන් කරන ඔබ නිවසට පැමිණුණාම අමතක කරන්න හොඳ නැහැ වාහන මගේ නිවස තුළට වෛරසය එන්න පුළුවන්. ඒ වගේම ඔබේ පර්ස් එකේ වෛරසය එන්න පුළුවන් කුඩාදරු ඊළඟ ඉදරය පර්ස් එක අල්ලනවා ඒ මුදල් අත ගන්න. ඒ වගේම ඔබගේ ෆෝන් එකේ වෛරසය එන්න පුළුවන්. ඒ හැම දෙයක්ම විස බීජ නාශක යොදලා පිළිදාන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ වගේම ඔබ නිවස ප්‍රමිණියා විශේෂයෙන් නිවසේ මේ දිනවල එක්කෙනෙක් හෝ දෙන්නෙක් තමයි එළියට යන අය ඉන්නේ. ඉතින් ඒ යන අය විශේෂයෙන් මතක තබා ගත යුතුයි මේ ඇඳුම්වල තැවරෙනවා විස බීජ තැවරෙන්න පුළුවන් ගැහෙන්න පුළුවන් ඒ විස බීජ ඒ ඇඳුම් උනාතවල ස්නානය කරලා හෝ නිවස ඇතුළට එන්න පුළුවන් නම් කුඩා දරුවන් පවා ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම මේ නිවසට ආවම ඔබ එසේ නොකළොත් මේ රිමෝට් එක වගේ දේවල් ඔබ අනිවාර්යයෙන්ම අල්ලන. ඒතර ගෙදර හැම දෙනාම මේ දේවල් අල්ලනවා. ඊට පස්සේ විවිධ ලොක්ස් ස්විචස් මේ දේවල් අත ගන්නවා. ඒ හැම දෙනාම ඊට පස්සේ ඒව අත ගන්නවා. ඒ වගේ තුලින් ගෙදර හැමෝටම ආසාදනීය වෙනවා. ඒ වගේම අපි තවත් අමතක නොකළ යුතු කාරණයක් තියෙනවා. ත්‍රී රෝදරත්වල බොහෝ දෙනෙක් ගමන් කරනවා වෙනකට. ඉතින් ත්‍රී රෝදරත්ව රියදුර ඔහුගේ ඔහු කතා බහ කරමින් යද්දී කිවිසුම් යද්දී කහිද්දී ඔහුගේ බිඳිති මීටර 1 මීටර පරණ දුරට යන්න පුළුවන් සුළං පහර. ඒ වගේ පිටුපස් ඉඳගෙන ඉන්න අයගේ බිඳිති ඔහුට එන්න පුළුවන් ආසාදනය තියෙන්න පුළුවන්. ඒ නිසා
ඔහුත් මුකාවරණයක් යොදා ගන්නවා නම් ඉතාම හොඳයි. මොන හෝ මේ වගේ මුකාවරණයක් වඩුම් ගන්න යොදා ගන්නවා නම් හොඳයි. ඒ වගේම පිටපස අයත් මුකාවරණ යොදා ගන්නවා නම් හොඳයි. එහෙම නැත්නම් මොන හරි වැඩ පිළිවෙලක් රටේ හැදෙනවා නම් ලංකාවේ කීරවල රටවල මේ වැඩේ මොන හරි දැන් කමිටි කොලියක් එහෙම නැත්නම් ප්ලාස්ටික් එකක් යොදන්න පිළිවෙල දෙන්න. ඒ වගේ වැඩ පිළිවෙලක් කියනවා නම් මම හිතන්නේ ඉතාම හොඳයි බලදායි එකතු වෙලා ඉන්නේ කළු. බොහෝ දෙනෙක්ට මේ නාසය ඇස් මුඛය විශේෂයෙන් නාසය කසනවා ඒ වගේ දේවල් මේ අක්ලේන් කරන එක හොඳ නැහැ. ඒ අක්ලේන් තමයි අපි උදරවල ස්විච් හැම දෙයක්ම අල්ලන්නේ. තව කෙනෙක් කොපව අල්ලන්නේ අතරද දෙන්න නම් හොඳ නැහැ මේ කාලේ කොහෙත්ම. නමුත් අක්ලේන් නොකර ඒ දේවල් පිටතින් පිටියල්ලෙන් පිටියක්ලෙන් කරනවා නම් එහෙම නැත්නම් අපේ වෙනත් ප්‍රදේශයකින් කරනවා නම් හොඳයි. මොකද සමහරට කොණ්ඩේ මොනට එනවා ඒ වගේ දේවල් එහෙම කරනවා නම් හොඳයි. ඉන් පස්සේ පුළුවන් තරම් ඉක්මනින් මේ සේදීම් කටයුතු විටි විට කෙරෙන්නට ඕනේ. මේ ඉහළ ඉඳලම අත් සේදීම් කටයුතු ඒ විදිහට තත්පර 20ක පමණ කාලයක් තිස්සේ ඒ සේදීම් කටයුතු කරනවා නම් ඉතාම හොඳයි. ඒ වගේම උගුරට මුලින්ම එන්නට පුළුවනි මේ ආසාදනේ. ඒ නිසා උගුරෙන් පටන් ගන්න පුළුවනි. ඒ නිසා උණු වතුර භාවිතා කරන එක. ඒ වගේම මේ උණුලුණු වතුරින් උගුර සේදීම් කටයුතු. ඒ වගේම ඉතින් ඔය අපේ සිංහල කොත්තමල්ලි ඉඟුරු මිනිවැල් ගැට වගේ දේවල් එකතු කරලා පානය කරන මේ දිනවල බොහෝ නිවස්වල කෙරෙනවා. එහෙම නැත්නම් වෛද්‍ය උපදෙස් මත මොනවා හරි වැඩ පිළිවෙල විශේෂයෙන් උගුර පරිස්සම් කරගන්න එක තමයි පළමුවෙන්ම හොඳම කාර්යය. ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඒ වගේම විශේෂයෙන් සෞඛ්‍ය කැමැතිතුමී, සෞඛ්‍ය ශිෂ්‍යයෝ, අනිල් ජයසිංහ මහත්තයා, ඒ වගේම යුද හමුදාවේ යුද හමුදාපති ශවීන්ද්‍ර සිල්වා මහත්තයා, අපි අපිට සුජීව දායක වෙන්නට බැරිුණත් අපි මේ රට රැසී වශයෙන් යම්කිසි දායකත්වයක් අපි දෙන්නට ඇති. ඒ යුද්ධය පිළිබඳව ධෛර්යයක් දෙන්නට ඇති. 58 වෙනි බලකායේ මේ ඔහු අද මේ කොරෝනා මේ කතා වලට බොහොම ප්‍රමුණ අරගෙන ඉන්නේ. ඒ වගේම මාධ්‍ය ශිෂ්‍යයෝ විශේෂයෙන් ක්‍රීඩා හමුදාව, පොලිසිය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝණ මෙතුමා, ඒ වගේම මාධ්‍ය ශිෂ්‍යයෝ සියලුම දෙනා, ඒ වගේම මාධ්‍ය පිළිබඳව කතා කරද්දී බොහොම සතුටව කතා කරන නිවේදක මහත්මිය අපි දැක්ක පහුගිය දිනවල ඔහුට වචන පවා වරදින සමහර වචන කියාගන්න බැරි වෙනවා. මොකද මොහොත් ගුරුවරයෙක් වශයෙන් අපි කතාවෙන් ජීවිතේ ගෙනියන අය වශයෙන් අපි දන්නවා බොහොම නිදි නරුවම වේස මහන්සි වුණාම වචන සමහරකට පැටලෙනු කියාගන්න බැහැ කොච්චර චතුරව කතා කළා. ඉතින් ඒ ඔහුගේ ඒ අඩුව ඒ වෙලෙ විටින් විට අපි දැක්කා. ඉතින් කොතරම් ඒ අය නිදි මරණ ඇද්ද මහන්සි වෙනවා ඇද්ද කියලා කල්පනා කළා අපි. ඉතින් කොහොම නමුත් මේ සියලු දෙනාට ස්තුතියි කියමි. මම ඔබෙන් දැනගන්න සමුගන්න.